ජැක්සන් ඇන්තනි මහත්මයාගේ ජීවිතය සම්බන්ධයෙන් අපිට පේනවා සෞඛ්‍ය අමාත්‍යාංශය මුනිවත රකිමින් ඉන්නවා. රෝහල් මට්ටමින් අපිට පේනවා බටහිර වෛද්‍ය විද්‍යාවෙන් යම් ප්‍රමාණයකට ඈත් වෙමින් මේක ටිකක් මිත්‍යා දෘෂ්ටික මට්ටමකට තල්ලු වෙමින් තියෙනවා කියන එක. ඒක මේ රටේ අනිකුත් රෝගීන්ට යම්කිසි තර්ජනයක් වෙන තත්ත්වයකට පත් වෙමින් තියෙනවා සහ අනවශ්‍ය විදිහට ජැක්සන් ඇන්තනි මහත්මයාව පවා විවේචනය වෙන තත්ත්වයකට පත් වෙලා තියෙනවා. ඉතින් ඒ සම්බන්ධයෙන් මම හිතන්නේ අපිට වගකීමක් තියෙනවා යම්කිසි ආකාරයකට නිවැරදි කරුණු හෙළිදරව් කර ගැනීම වගේම නිවැරදි කරුණු හෙළිදරව් කිරීමට අදාළ පාර්ශවයන්ට යම්කිසි බලපෑමක් කිරීම. ඒ නිසා අපි මුලින්ම කියනවා මේ කතාව කියන්නේ මම පුද්ගලයෙක් විදිහට ජැක්සන් ඇන්තනි මහත්මයා නළුවෙක් විදිහටත් ගායකෙක් විදිහටත් ඒ වගේම ඔහුගේ තියෙන කුසලතාවයන් රසවිඳින ලංකාවේ මගේ රසවින්දනයට අනුව මුල් පස් දෙනාගෙන් එක්කෙනෙක් කිව්වොත් නිවැරදි කෙනෙක්. ඒ නිසා ඒක පිළිබඳව කිසිදු ගැටලුවක් නැහැ. නමුත් මේ කාරණාව කියනකොට ඇතමෙකුට හිතෙයි ඔහු රාජපක්ෂ පරම්පරාවත් එක්ක කරපු දේශපාලනයේ හින්දා අපි මෙහෙම කියනවා කියලා කෙනෙකුට එහෙම කතාවක් ගොඩනගා ගන්න පුළුවන් නිසායි අපි එහෙම කිව්වේ. අපිට එහෙම ගැටලුවක් නැහැ. අපි මේ කතා කරන්නේ ඔහු ගැනටත් වඩා ලංකාවේ සෞඛ්‍ය සේවාව ගැන. මේ මොහොතේ ජැක්සන් ඇන්තනි මහත්මයා සම්බන්ධයෙන් මේ ගන්නා වූ තීරණ ගන්නෙ කවුද? අපිට පැහැදිලි නෑ. ඒක ගන්නේ විශේෂඥ වෛද්‍යවරු, ඔහුව බලන්නේ විශේෂඥ වෛද්‍යවරුන් විසින්ද? එහෙම නැත්නම් සෞඛ්‍ය අමාත්‍යාංශය විසින්ද? එහෙම නැත්නම් මේ ගන්නා වූ තීරණවලට සායනික තත්වයන්ට අමතරව බලපෑමක් සිද්ධ වෙනවද? මේ කාරණාව ගැන මම හිතන්නේ ඉතා පැහැදිලිව සෞඛ්‍ය අමාත්‍යාංශය රටට පැහැදිලි කිරීමක් කරන්නට ඕනේ. මොකද මේ කාරණා සමාජගත වුණාට පස්සේ ඒක සෞඛ්‍ය සේවාවට බරපතල තත්ත්වයක් නිර්මාණය කරන නිසා. ඒ වගේම මේ ජැක්සන් ඇන්තනි මහත්මයාගේ ප්‍රතිකාර සම්බන්ධයෙන් මතුවෙන තවත් කාරණාවක් තමයි බොහෝ පාර්ශ්ව විමර්ශනය කරනවා, විමසනවා, අහනවා, ඔහුට ආදරය කරන අය, ඔහුගේ ඥාතීන්, ඔහුගේ මිත්‍රයන් අහනවා ජැක්සන් ඇන්තනි මහත්මයා නැවත හිටපු තත්වෙන් නැගිටලා එයිද කියලා. ඉතින් මේකට තියෙන වෛද්‍ය විද්‍යාත්මක උත්තරයක් මම හිතන්නේ ඔහුගේ සායනික වෛද්‍යවරුන් මේ සම්බන්ධයෙන් පැහැදිලි කිරීම ඉතා වටිනවා. අපි දන්නේ නැහැ ඥාතීන්ට මේ පිළිබඳව පැහැදිලි කරලාද නැද්ද කියලා. නමුත් ඔවුන්ගේ සමහර ප්‍රකාශවලින් මේ පැහැදිලි කිරීම ප්‍රමාණවත්ද නැද්ද කියන කාරණාව සෞඛ්‍ය වෘත්තිකයෙක් විදිහට අපිට ප්‍රශ්න කරන්නට වෙනවා. අපේ දැනුමේ ප්‍රමාණය හැටියට ජැක්සන් ඇන්තනි මහත්මයා අපි කොච්චර කැමති වුණත් නැවත වතාවක් ඒ හිටපු විදිහට යථා තත්ත්වයට පත් වෙන්නට තියෙන ඉඩකඩ අතිශය අඩුයි. හැබැයි ඒ කාරණාවේදී අපි බැහැර කරන්නේ නැහැ තමන්ගේ ඥාතියෙක් විදිහට, තමන්ගේ පියා විදිහට, තමන්ගේ හිතමිත්‍රයෙක් විදිහට, ඔහුගේ පවුලේ අයට ඔහු සම්බන්ධයෙන් තමන් විශ්වාස කරන්නා වූ සියලු විශ්වාසයන් මත එළඹිලා ඔහුව රැකබලා ගන්න තියෙන අයිතිය. නමුත් ඒක ඇතුලේ තියෙනවා අපි රෝහලක ඉන්නකොට මේ රෝහලේ තීරණ ගැනීම, රෝහලේ ප්‍රතිකාර තීරණය කිරීම, රෝහලේ කළමනාකරණය සිද්ධ වෙන්නට ඕනේ බටහිර වෛද්‍ය විද්‍යාවේ නියමිත ක්‍රමවේදයන්ට අදාළ. අපිට ප්‍රශ්න කරන්න වෙනවා මේ ක්‍රමවේදයේ නියමිත ක්‍රමවේදයමද? නියමිත ක්‍රමවේදය කියලා කියනවා නම් කවුරු හරි අපි නැවත ප්‍රශ්න කරනවා මේ හා සමාන වෙනත් රෝගියෙකුටත් මේ ක්‍රමවේදයම ඔබට අනුගමනය කරන්න පුළුවන්ද සහ එම කරනවා කියලා තහවුරු කරන්න පුළුවන්. මොකද අපි එහෙම අහන්නේ මේ රෝහලේ මේ විශේෂයෙන්ම දැඩි සත්කාරක ඒකකවල දැඩි හිඟයක් තියෙන වෙලාවක ඒ දැඩි සත්කාර ඇඳක් පාවිච්චි කිරීම කියන්නේම යම්කිසි සැලසුමක් අනුව සිද්ධ වෙන එකක්. ඒක යම් වෙලාවකදී අතහැරලා දාන, එහෙම නැත්නම් තවත් ජීවිතයක් ගොඩ ගැනීම සඳහා අවදානම් සහිත තීරණයක් ගන්න තැනක්. ඒ නිසා ඒ තීරණ ගැනීමේ ක්‍රියාවලිය අනාගතයේදීත් අභියෝගයට ලක් වෙන්න පුළුවන්. නමුත් මම නැවත කියනවා ඔහුගේ ඥාතීන්ට, ඔහුගේ මිත්‍රයන්ට සහ ඌට සලකන්න ඕන නම් දේශපාලඥයන්ට මේකට තවත් විකල්ප ක්‍රමවේදයක් තියෙනවා. ඒ ක්‍රමවේදය තමයි ඔහු වෙනුවෙන් තව රෝගියෙකු අවදානමට ලක් නොවන විදිහට එක්කෝ මේ පහසුකම දෙගුණයක් කරලා ගොඩනගා ගන්න, ඔහුට ආදරේ හිතවතුන්ට මේ මොහොතේ පුළුවන්. ඒක ඔහුටත් ආනිසංසගෙන දෙන පිනක්,
ඒක මං හිතන්නේ මේ මොහොතේ අපිට කළ හැකි නම් ඒක දීර්ඝකාලීනව අපිට ලැබෙන සතුටක්. ඒ නිසා මේකෙන් ජැක්සන් ඇන්තනි මහත්මයාට බැනුම් අහන්න සලස්සන්නේ නැතුව පුළුවන් නම් ඔබගේ හිතවත්කම, ඔබගේ ඥාතිත්වය, ඔබගේ ඇල්ම මේ සියල්ල පාවිච්චි කරලා රෝහල තුලම වුණත් කමක් නැහැ. ඒ අවස්ථාව තව කෙනෙකුට ගොඩනගන්න පුළුවන් තත්ත්වයක් හදලා දෙන්න. එහෙම නැත්නම් ලංකාවෙත් දැනට ඕනේ තරම් මෙහෙම සිද්ධ වෙලා තියෙනවා. පෞද්ගලිකව මේ පහසුකම තමන්ගේ නිවසේ හෝ තමන් දන්නා තැනක මේ පහසුකම හදා ගැනීමේ හැකියාවකුත් තියෙනවා. ඉතින් ඒක තමන්ගේ පෞද්ගලික බලාපොරොත්තුත් එක්ක හැදෙන දෙයක්. නමුත් රෝහලක් වුණාම අපි විශ්වාස කරනවා මේ තීරණය සෞඛ්‍ය අමාත්‍යාංශයේ විසින් පැහැදිලි කළ යුතුයි රටට. ඒ වගේම මේ තීරණය දෙගිඩියාවකින් තොරව ගත යුතු තීරණයක් බවට පරිවර්තනය වෙලා තියෙනවා. අපි දැක්කා දිගින් දිගටම ඥාතීන්ගේ හිතවතුන්ගේ පාර්ශවයෙන් කියනවා ජැක්සන් ඇන්තනි මහත්මයා ශල්‍ය කර්මයෙන් පස්සේ නැගිට්ටා, නැගිටලා කතා කරා. ඔහු නැවත රඟපෑම ගැනත් කතා කරලා බලාපොරොත්තු ඇති කරගෙන තියෙනවා. එතකොට ඔහු ශල්‍ය කර්මයෙන් නෙවෙයි මිය ගියේ, නැවත වතාවක් රෝහල් සත්කාර සේවාව ඇතුලේ සිද්ධ වෙච්ච වැරදිකින් කියලා. අපි දන්නේ මේක ඇත්තද නැත්තද කියලා. නමුත් මේ කාරණාව පැහැදිලිව රටට කියන එක, ඒ කියන්නේ ඒක ඇත්තනම් ඒක ඇත්ත කියලා කියන එකත් මේ රටේ සෞඛ්‍ය සේවාව පැත්තෙන් ඉතා වැදගත්. මොකද එහෙම වැරදි මේ රටේ මිනිස්සුන්ට වෙන්න බෑ. ඒක බොරු නම් ඒක බොරු කියලා පැහැදිලි කරන එකත් මේ රටේ සෞඛ්‍ය සේවාව පැත්තෙන් වැදගත්. ඒ නිසා සෞඛ්‍ය අමාත්‍යාංශයට නෑසූ කන්ව ඉන්නේ නැතුව මේ සම්බන්ධයෙන් පැහැදිලි කිරීමක් කරන්න වෙනවා. ඒ වගේම සෞඛ්‍ය අමාත්‍යාංශයටත් වඩා අපේ SLMC එක, ශ්‍රී ලංකා වෛද්‍ය සභාව, මේ වෙනකොට ඉතා සරල දේවල් ටිකක් කරමින් ඉන්න සභාවක් බවට පත් වෙලා තියෙනවා. ඇත්තටම රටේ වෛද්‍ය සෞඛ්‍ය වෘත්තිකයන්ගේ ක්‍රියාකාරකම්, ඔවුන්ගේ ප්‍රැක්ටිස් එක, ඔවුන් නිවැරදිව තමන්ගේ සේවයේ යෙදවෙනවද කියන කාරණාවන් සායනිකව මනින්න පුළුවන්. ඒකේ මනීමේ අයිතිය තියෙන, හැකියාව තියෙන ආයතනය තමයි ශ්‍රී ලංකා වෛද්‍ය සභාව. නමුත් එහෙම තත්ත්වයක් ඒ ආයතනයට තවම නැහැ. නමුත් මේ වගේ අවස්ථාවකවත් ශ්‍රී ලංකා වෛද්‍ය සභාව ඉස්සරහට ඇවිල්ලා සායනික විගණනයක් මේ සම්බන්ධයෙන් කරලා රටට ඇත්ත කාරණේ හෙළිදරව් කරන්නට ඕනේ. අපි නැවත කියනවා, අපි දැක්කා ඊයේ දවසේදී සෝමරත්න දිසානායක මහත්මයා ඉතා ඍජු ප්‍රකාශයක් කරනවා. ඉතා පැහැදිලිව ජැක්සන් ඇන්තනි මහත්මයා අලිය ගහලා නෙවෙයි මිය ගියේ, ඒ ඇක්සිඩන්ට් එකෙන්, එහෙම නැත්නම් ඒ අවස්ථාවෙන් ඔහු නැවත ජීවිතය ලබනවා. නමුත් පසු අවස්ථාවකදී සිද්ධ වෙච්ච ක්‍රියාකාරකමක් තමයි ඔවුන් සැක කරන්න කියලා. ඒතොර මේක මේ රටේ මිනිසුන්ට මොනාකාරයෙන් හෝ පැහැදිලි විය යුතුයි. ඔවුන් කියන චෝදනාව බොරු නම් ඒක බොරු කියන එක ඉතා වැදගත් මේ රටේ සෞඛ්‍ය සේවාව සම්බන්ධයෙන් මිනිසුන්ට තියෙන ආකල්පය රඳවා ගැනීම සඳහා. ඒ වගේම ඔහු කියන කාරණාව ඇත්ත නම් ඒකත් වැදගත් මේ රටේ සෞඛ්‍ය සේවාවේ තත්ත්වය, එහෙම නැත්නම් විශ්වාසය රඳවා ගැනීම සඳහා. ඒ නිසා අපි සෞඛ්‍ය අමාත්‍යාංශයට සහ ශ්‍රී ලංකා වෛද්‍ය සභාවට කියනවා මේ කාරණාව සම්බන්ධයෙන් වහාම සායනික විගණනයක් කරන්න.